පැයගාන කියද කියලා කතා කරන්න ගන්නේ ළමයි විවිධ පැයගාන කියන සමහර යෝජනාවත් එක්කම يعني මෙච්චර විතර පැයගාන වැඩ කරොත් ඇති නේද එහෙම හරි දැන් මෙහෙමයි මම ඒක මේ පොඩි කතාවක් එක්ක ඔය ප්‍රශ්නේ විස්තර කරන ප්‍රශ්න උත්තරේ දෙන්නම් දැන් මෙහෙම මේ මොකක් හරි රටකට වරායට එනවා මේ ලොකු නැවක් මේක තියෙන කතන්දරයක් හරි හදපු කතාවක් නේ තියෙන කතාවක් ලොකු නැවක් එනවා ඒ නැව අපි හිතමුකෝ හරි භාණ්ඩ ප්‍රවාහනය කරන නැවක් එනවා ලොකු නැවක් පොඩි නැවක් නෙමෙයි සාමාන්‍යයෙන් 400ක කාර්ය මණ්ඩලයක් ඉන්න එහෙම නැවක් හරි ඔය නැව ආවට පස්සේ වරායට ඔය නැව ආවට පස්සේ හරි වරායදී මේ නැව දැන් මොකක් හරි කාර්මික දෝෂයක් නිසා ආයේ එන්ජින් එක ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. එතකොට දැන් ඉන්නවා අපි කොහොමත් නැවක ඉන්නෝනේ ක්‍රූව් එකක් ඉංජිනේරින් ක්‍රූව් එකක් ඉන්නවා. අර ඒගොල්ලෝ 50 කටක ක්‍රූව් එකක් ඇදී අර ඒගොල්ලෝ සේරම එන්ජින් රූම් එකම සම්පූර්ණයෙන් චෙක් කරනවා. පුළුවන් තරම් ට්‍රයි කරනවා මේක හදන්න. හැබැයි වැඩේ හරියන්නේ නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. දැන් ඔය ලොකු ප්‍රශ්නයක්. තමයි මේ නැවක් ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන්නේ පොඩි වාහනයක් ස්ටාර්ට් වෙන්නේ නැහැ වගේ එහෙම එකක් නෙවෙයි. ඒක ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්න කියන්නේ එකක් ඒකේ තියෙන මොනවා හරි වඩු බාහිරදී ඒව වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ එහෙම නැත්නම් එතනින් එහාට ප්‍රශ්න ගොඩක් එනවා ඊළඟට ඉන්න වැඩ කරන අයට ඒගොල්ලන්ට පඩි ගෙවන්න වෙනවා ඉන්න දවසක් දවසක් ගන්න සහ නැවක් ඉන්ෂුරන්ස් කරන්න ඕනේ හරි මේ පොඩි වාහනයක් වගේ නෙවෙයි නැවක් ඉන්ෂුරන්ස් කරන්න ඒගොල්ලෝ මුහුදේ නැව තියෙන දවසක් ගන්න එක ඉන්ෂුරන්ස් කරන්න ඕනේ ප්‍රශ්න ගොඩක් ඒ නිසා නැවක් එහෙම තියලා පස්සේ හිමින් සීරිය ස්ටාර්ට් කරගෙන යනවා එහෙම බෑ හරි එතකොට මේ මේක ලොකු ප්‍රශ්නයක් මේක විසඳ ගන්නත් බැරුව ඔහොම ඉන්නකොට වරාය වැඩ කරන කෙනෙක් කැප්ටන්ට කියනවා නේද කැප්ටන්ට කියනවා කැප්ටන් මේ මෙහෙමයි මේ කිට්ටුව ඉන්න මිනිස්සෙක් ඉස්සර ඔය නැව්වල වැඩ කරපු එහෙම කරපු කෙනෙක් හැබැයි දැන් නම් මිනිහා කරන්දරේ නැහැ පොඩ්ඩක් ඕකටත් කතා කරලා බලන්න ටිකක් වයසයි මොකද කියන්නේ කියලා දැන් කැප්ටන්ට වෙන කරන්න දෙයක් නැති එකේ හා කතා කරලා කතා කරමු කියලා එයා එක්කන් එනවා වයසක මිනිස්සෙක් පොඩි බෑග් එකක් තරන් ඇවිල්ලා මිනිහා ඇවිල්ලා මේ නැවට නැගලා අර එයාගේ බෑග් එක පොඩ්ඩක් අතකින් පිළිවෙලට දාලා බෑග් එක අරලා ඒක පැත්තකින් දිනවා එයා එන්ජින් රූම් එක වටේම ඇවිදිනවා වටේම ඇවිදිනවා අර කොහොම කට්ටිය බලාගෙන ඉන්න හොඳටම මේ මොකද්ද මේ මොනස කරන්නේ කියලා මුකුත් කරන්නේ නැහැ මුළු වටේටම ඇවිදිනවා එන්ජින් රූම් එක පුරාවටම ඇවිදිනවා ඇවිදලා එයා සෑහෙන වෙලාවක් ඔය රවුම ගියාට පස්සේ ආවිල්ලා එයාගේ බෑග් එකෙන් පොඩි මිටියක් වගේ අරගෙන ඔය එන්ජින් රූම් එකේ එක තැනක තියෙන පොඩි අනේකට තට්ටු දෙකක් දානවා ඊට පස්සේ දැන් එයා කියනවා කැප්ටන්ට මේ හරි මේ පොඩක් එන්ජින් එක ස්ටාර්ට් කරලා බලන්න කියලා එතකොට රච්චර ක්‍රූව් එකක් දඟලලා එච්චර මේ ඉන්ජිනියර්ස්ලා දඟලලා බැරි වෙච්ච නැව වෙනයකට තට්ටු කරගෙන ස්ටක් වෙන්නේ නැහැ. එයා කියනවා නෑ අපි මුළු එන්ජින් රූම් එකම කන පිට හැරෙව්වා. එහෙම ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙන කියලා. ඉන්ජිනියර්ස්ලාම ඇවිල්ලා කියනවා. ඊට පස්සේ කියනවා මම නෑ පොඩකට ස්ටක් කරලා බලන්න ඕන කියලා. කොහොම හරි ඒක ස්ටාර්ට් කරලා පස්සේ එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. දැන් කැප්ටන්ට මාර සතුටුයි. උනේ කොහොමද මොකක්ද කියන එක කාටවත් හිතා ගන්න බෑ. හැබැයි කට්ටිට හරි සතුටුයි. දැන් කැප්ටන් ඇවිල්ලා කියනවා මෙයාට මේ එක ලොකු උදව්වක් අපිට මේ කරලා දුන්නේ. ඔයා ඕන දෙයක් ඉල්ලන්න ඔයා ඉල්ලන ගාණක් අපි දෙන්නම් කියලා. ඊට පස්සේ මේ වයසක මනුස්සයා කියනවා ආ හරි මේ මට ඩොලර් 1000ක් දෙන්න ඒක තමයි මගේ ගාණ කියලා. ගාස්තු එච්චරයි. ඩොලර් 1000ක් කියන ගාණක් නේ දැන් රටත් රුපියල් 185ක් විතර නේ ඩොලර් එකක්. හරි. දැන් වැඩි කියලා බලන්න ලොකු ගාණක්. හරි. දැන් එතකොට දැන් කැප්ටන් වල්නවා මේ මනුස්සයා මාර කතාවන කියන්නේ මේ අනේකට තට්ටු කරාට රුපියල් නිකන් නේ ලක්ෂ ගාණක ගාණක් ඩොලර් 100 ඩොලර් 1000ක් කියලා. දැන් එහෙන ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ කැප්ටන් දැන් ඒ වෙලාවෙම බෑ කියන්නත් බෑ. දැන් මේ මනුස්සයාම කිව්වා ඉල්ලන ගාණක් දෙන්නම් කියලා. එයා කියනවා මේ හරි ඔයා ඕක ඩීටේල්ඩ් ඉන්වොයිස් එකක් විදියට يعني මොනවටද මේ 1000 වියදම් වුණේ විස්තර සහිතව අපිට එවන්න අපේ කම්පැනි එකට අපි ඒකට කම්පැනි එකකින් ඔයාගේ account එකට සල්ලි දාන්නම් කියලා. ඊට පස්සේ මනුස්සයා හා හරි කියලා එයා යනවා. ඊට පස්සේ නැව ඒ ප්‍රශ්න විසඳලා නැව යනවා. කොහොම හරි සතියකින් විතර කම්පැනි එකට අරයාගෙන් අර ඉල්ලපු ඉන්වොයිස් එක එනවා. ඉන්වොයිස් එක දෙනවා මෙහෙම. මුළු ගාණ ඩොලර් 1000 නේ. එයා ඒක මොන මොනවටද ඩොලර් 1000 වියදම් වුණේ කියලා දාලා තියෙනවා. මුලින්ම කියලා දෙනවා මේ ඇනේට තට්ටු කරාට ඩොලර් 2යි. ඊගවට තට්ටු කරන්න ඕන ඇනේ හොයාගත්තට ඩොලර් ඉතුරු 998යි. ඒතර එහෙම තමයි මුළු 1000යි දෙකකින්. මේ කතාවේ ගන්න දෙයක් තියෙනවා. ඕක මේ ඉගෙන ගන්න එක සම්බන්ධ නෙමෙයි සියලු කතන්දර වලට ඇප්ලයි වෙන සියලු දේවල් වලට ඇප්ලයි වෙන තැනක් තියෙනවා මේ කතාවේ. ඒ කියන්නේ අර මම ළමයි අර අහ ප්‍රශ්න ටික බෑ කීයක්ද වැඩ කරන්න ඕනේ? බෑ 10ක්ද 12ක්ද 13ක්ද 10 කීයක්ද? හරි. නෑ ඒක නෙමෙයි කතාව. ඕගොල්ලොන්ට වැඩ කරන්න පුළුවන් ඕන තරම් වෙලාවකට වැඩ කරන වෙලාව නෙවෙයි මෙතන ඍජු අදාළත්වයක් තියෙන කාරණාව වෙන්නේ ඒ ලෙවල් වල ඔයාගේ රිසල්ට් එකට නැත්නම් සාර්ථකත්වයට ඍජු සම්බන්ධිතින් එන්නේ කරන්නේ වැඩේ මොකක්ද කියන එක. කරන වැඩේ මොකක්ද කියන එකයි අදාළ වැඩ කරන වෙලාව නෙවෙයි. ප්‍රධාන දේ කරන දේ මොකක්ද කියන එක. හරි. ඒක තමයි ඕගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් ඔය කරන්නම් වාලේ මොනව හරි කරන්න පුළුවන්. අර පේපර් එකක් කරනවා, මේ පේපර් එකක් කරනවා, මේ ස්කෝල් පේපර් එකක් කරනවා, අර නෝට් එකක් කියනවා, මේ නෝට් එකක් කරනවා, ස්කෝල් නෝට් එකක් කරනවා, මේසගේ නෝට් එකක් කරනවා, ඔක්කොම කරනවා. ප්‍රශ්න ලෝකෙදින ඔක්කොම කරනවා. හැබැයි සමහරවිට ඕනම දේ කරලා නැති වෙන්න පුළුවන්.
මේ ඒලෙවල් වල ලොකු රිසල්ට් ගත්ත ලොකු රිසල්ට් ගත්ත කට්ටියන් අහන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ පන්තිවල පළවෙනියෝ එහෙම නැත්නම් ඔය අපර හොඳට ලකුණු ගන්න ළමයි බැලුවම එක්තරා ළමයි පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ බැලූ බැල්මට ලොකු දෙයක් කරන වාඩක් පේන්නේ නැහැ. හරි. يعني ඒගොල්ලොන්ට වඩා වැඩ කරන ළමයි සමහර ඉන්නවා. නමුත් ඊට වඩා රිසල්ට්ස් ගන්නවා අර මම මුලින් විස්තර කරපු කෙනා. එයාලගේ තියෙන කතන්දරේ තමයි එයාලා කරන්නම් වාලේ වැඩ කරනවා විනෝඩ මොකක්ද කරන්න ඕනේ කියන එක තෝරගෙන තියෙන මුලින්. ඊට පස්සේ ඒ වෙනුවෙන් මහන්සි වෙලා තියෙනවා. මහන්සි වෙන්න ඕන මහන්සි වෙන්න දුවිලල් කරන්න බෑ. ඒක අනිවාර්යෙන් බලපානවා. ඒක හිමම තමයි. නමුත් මහන්සි වෙන්නේ මොකේදද කියන එක එකක් මාර වැඩක. හරිද? ඔයාලට මහන්සි වෙන්න පුළුවන් ඉබහකට අදාළ නැති දේවල් වලින් ඕන තරම්. වැඩකට නැති දේවල් ඕන තරම් කරන්න පුළුවන් කරා කියලා රිසල්ට් එකේ බලපෑමක් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔයා කරන දේ කොච්චර විභාගයට වැදගත් වෙනවද? ඒක කොච්චර සඵලදායකතාවයකට ඔයා වරන් යනවද කියන එක. අන්න ඒකයි බලන්න ඕන කාරණාව. නිකන් අර සමහර ළමයි ඉන්නවා වැඩ කරන්නේ අර වාහන පස්සේ දුවන වල්ලෝ වගේ. ඒ කියන්නේ නිකන් ඔහේ දුවගෙන 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 යනවා අන්තිමට වාහනේ අල්ලගත්ත කියන්නේ. කරන්න දෙයක් එහෙම මොකුත් අයිඩියා එකක් නැහැ. ඔහේ නිකන් කරා. එහෙමද වැඩ කරන්නේ. හරි. එතකොට පළවෙනි කාරණාව වෙන ළමයි ඕගොල්ලෝ තෝරගන්න ඕන මේකේ ඔයා කරන්න ඕන දේවල් ටික මොනවද? නොකළ යුතු දේවල් මොනවද? අන්න එහෙම කරන්න ඕන දේවල් ටික තෝරගන්න. හරි. තෝරගෙන ඊට පස්සේ ඒ ඔස්සේ වැඩ කරන්න. ඒ ඔස්සේ ඔයා වැඩ කරන ඒ ඔස්සේ මහන්සි වෙන තරමට ප්‍රතිඵලයේ ඉස්සරට දාගන්න පුළුවන්. නමුත් අංක එක කාරණාව වෙන්නේ මේ වෙලාවේ වැඩ කරන මොන වෙලාව නෙවෙයි. ඒක ඇත්තම තීරණාත්මක නෑ. සමහර ළමයෙක් ඉන්න පුළුවන් එයා පැය 5යි වැඩ කරන්නේ, තව කෙනෙක් ඉන්න පුළුවන් පැය 10යි වැඩ කරන්නේ. නමුත් පැය 5ේ කෙනා ඒ පැය 5 තුල කරන දේවල් මත එයා රට වඩා ලොකු කාර්යක්ෂමතාවයක් පෙන්නවා. එයාට පුළුවන් රට වඩා ලොකු يعني අවසාන ප්‍රතිඵලයට ඒ වැඩ කරන වෙලාවේ බලපෑම පැය 5 සමවලට අර පැය 10 වලට වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වැඩ කරන වෙලාව නෙවෙයි. ඒක තේරුමක් නෙවෙයි ප්‍රශ්නයක්. වැඩ කරන වෙලාව එහෙම අදාළ නෑ. වැඩ කරන්නේ මොකක්ද? ඔයා මොකද කරන්න වැඩි? සා ඒක කොච්චර හොඳ ක්‍රමවේදයකටද ඔයා කරන්නේ? ඒ වෙනුවෙන් අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද? අන්න ඒකයි වැදගත්. ඒතර ඒ ක්‍රමවේදය සම්බන්ධව මම මේ සම්පූර්ණයෙන් මොකක්ද ඒ ලෙවල් වල කරන්න කියන එක මෙහෙම විස්තර කරන්න. ඒක අවුරුදු දෙකමාරක තුනක ලොකු කතාවක් නේ. හරි. මම කියන්නම් ඕගලන්ට ඒකට කරන්න පුළුවන් දේ අන්තික කාරණාව හොඳ මඟ පෙන්වීමක් ඕන. ළමයිකට හරියට විභාගයට කරන්න ඕනේ මොකක්ද කියලා බොහෝ ළමයින්ට තනියෙන් තේරුම් ගන්න බෑ. ඒකට හරි ගයිඩන්ස් එකක් ඕන. ඒ කියන්නේ යාට හොඳ මඟ පෙන්වීමක් ඕන. මේ කතා කරන්නේ කෙමිස්ට්‍රි කියන මගේ සබ්ජෙක්ට් එක ගැන විතරක් නෙවෙයි. ෆිසික්ස් වෙන්න පුළුවන්, බයෝ වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්. කොයි එකක් වුණත් වාර දෙන්න ඕන හරි මඟ පෙන්වීම. ඒක ඇතුලේ වා වැඩ කරන්න ඕන. ඒතර වාට කියන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන මෙන්න මේකයි කරන්න ඕන. මේක කරාම මෙන්න මේ වගේ දෙයක් තමයි අන්තිමට අපිට හම්බෙන්නේ ප්‍රතිඵලෙ. අන්න ඒ විදිහට වැඩ කරන්න. ඒ නිසා පළවෙනි දේ වෙන ළමයි මේ කාල සීමාව තුර වාට ලොකු කාලෙකුත් නැහැ. හරිද? සාමාන්‍යයෙන් වෙන බැජ් එකකටත් වඩා ඔයාලට වැඩ කරන්න තියෙන කාලේ සීමා වුණානේ මේ විවිධාකාර ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක. ඒ නිසා පොඩ්ඩක් අර පළවෙනි කාරණාව විදිහට නොකළුදු දේවල් ලයින් කරලා කළුදු දේවල් ටික හරියට තෝරගන්න. ඒක වෙන්න ඕනේ ගුරුවරුන්ගේ අතින්. ඒක දැන් මට බය නැතුව කියන්න පුළුවන් මගේ පන්තිය ඇතුලේ මම ඕගොල්ලන්ට ඒ ලෙවල් වලට කරන්න පුළුවන් හොඳම ක්‍රමය යෝජනා කරනවා. ඒක මම කරලා මම අත්දැකලා මම රිසල්ට්ස් තරම් පෙන්නලා මම ඒක ඊට පස්සේ බැච් වල ළමයින්ට උගන්වලා ඒගොල්ලන්ගෙන් උත් රිසල්ට්ස් තරම් පෙන්නලා. හරි. ඒතර ඒක ඇතුලේ මට වගකීමෙන් කියන්න පුළුවන් මගේ පන්තිය ඇතුලේ මම උසස් පෙළට ළමයෙකුට යන්න කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය හොඳම වැඩ ටික දෙනවා කියලා. අපි මහන්සි වෙන්නේ ඒවට. නිකන් බොරුවට කරන්නම් වාලේ කරනවා නෙමෙයි. හරි. ඒතර අන්න ඒක අනේක තමයි වෙන්නේ. කොයි සබ්ජෙක්ට් එකෙත් ඕගොල්ලෝ පොඩ්ඩක් අර හරියට විභාගයකට අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් ඒ පදිස්ටික මග වෙන්නීම අරගෙන ඒ ඔස්සේ වැඩ කරන්න පුරුදු වෙන්න. හරි. ඒකත් එක්ක ඔයාට පුළුවන් වෙලාවට ඒකත් එක්ක මේ විදිහට අර හරි වැඩේ පටන් ගත්තට පස්සේ ඔයාට තේරෙනවා ඔයා කොච්චරද මහන්සි වෙන්න ඕනේ කියලා. අර එහෙම කරගෙන යනකොට ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල එනකොට ඔයාට තව තව අර අමුතු ගැම්මක් එනවා වැඩ කරන්න යන. ඕක තමයි වෙන්න ඕනේ. හරි. ඒ නිසා දැන් මේ කාල සීමාව තුළ හොඳට තේරුම් ගන්න තමන් කල යුතු දේවල් ටික ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මේ කාලේ මහන්සි වෙන්න වෙලාව තියෙනවා. ඒ තියෙන වෙලාව පාවිච්චි කරලා හොඳට මහන්සි වෙලා හරි වැඩ ටික කරගන්න ඕනේ. මෙතනින් පස්සෙම පොඩි විස්තරයක් කරන්නම්. මේ මගේ පන්තිය දැන් අපි 2021 සහ 2021 රිවිෂන් සහ මේ পেපර් ක්ලාසස් පටන් ගන්න තියෙනවා නොවැම්බර් 4 වෙනිදා ඉඳන්. ඒ ගැන පොඩි විස්තරයක් කරන්නම්. කොහොමද පන්තිය කියන්නේ පටන් ගන්නෙ සහ කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන කෙටි විස්තරයක්. මම කිව්වා වගේ පන්තිය නොවැම්බර් 4 වෙනිදා පටන් ගන්නවා. ලයිව් විදිහටයි පන්තිය යන්නේ. Zoom හරහා පන්තිය යනවා. එතකොට එතනදී මම හිතන්නේ කියන්නේ මම කරන්න ඕන ක්‍රමවේදය මම කරන ක්‍රමවේදය ඕගොල්ලන්ට මම එතනදී යෝජනා කරන ක්‍රමවේදය මම සේරම මෙතන විස්තර කරන්න. ඒක පන්තියේදී බලා ගන්න පුළුවන් ඉන ළමයින්ට. දෙදෙනේ අර මට ඉතින් ලොකු කම්පෝරියක් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම ඒ වැඩේ කරලා පෙන්නලා තියෙනවා සහ මම රිසල්ට්ස් අරන් පෙන්නලා තියෙනවා. ආ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගුරු රේගුගේ පළවෙනි බැච් එකේ ඩිස්ත්‍රික් ෆස්ට් එකක් නැත්නම් අයිලන්ඩ් රෑන්ක් එක 9 වෙන ළමයෙක් එක්ක ෆේල් නැතුව 161 ක ඒ ප්‍රතිශතයක් කියන එක ලොකු රිසල්ට් එකක්. හරි. ඒක සාමාන්‍යයෙන් එහෙම කර දුර්ලභ ගණේ රිසල්ට් එකක් විශේෂයෙන්ම පළවෙනි බැච් එකේ. ඒතර එහෙම රිසල්ට් එකක් අරන් පෙන්නලා තියෙන ඒ රිසල්ට් වලට හේතුව අපි අනුගමනය කරන ක්‍රමවේදය සහ සබ්ජෙක්ට් එක උගන්වන එකේ තියෙන නිරවුල්කම. ඒතර ඒක එහෙම ලොකුවට කියන්න ඕනේ කොහොමද ඉතින් අපි මේ ප්‍රතිපලත් එකක පෙන්නලා තියෙනවා. සතින් එක අතින් දෙන්න පුළුවන් ඕනම ළමයෙකුට පන්තියට ආවට පස්සේ කොහොමහරි පන්තිය බදාදා ඉඳන්
එක දිගටම පටන් ගන්න යනවා මම එදාට පටන් ගත්තට පස්සේ සේරම ඉස්සර ගියනම් පළවෙනි දවස් සඳහා කිසිම ළමයකින් මොකුත් අය කිරීමක් වෙන්නේ නැහැ. ඒතර රෙජිස්ටර් වෙන්න ඕන කෙනෙකුට පුළුවන් මේ මේ වීඩියෝ එක පළවෙනිම මම ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. ලින්ක් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා පන්ති ගැන විස්තර ටික දැනගන්න සහ රෙජිස්ටර් වෙන්න ඕන කෙනෙක් ඉන්නව නම් එයාලා රෙජිස්ටර් වෙලා ඉස්සරහට එකින් ටෙලිග්‍රෑම් channel එකට ඔයගොල්ලෝ යොමු කරනවා එතනින් ගිහිල්ලා ඉස්සරහට වැඩ ක්ලික් කරන අපේ පන්තියත් එක්ක සහභාගී වෙලා හරියට මේක කරගෙන යන්න පුළුවන්. හරි. ඒතර මේ දේවල් එක්ක මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් ඉස්සරහට අපි කොහොමද ගනුදෙනු කරන්න කියලා පන්තියේ කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.